නැයි ශිළු දිනාටම තිරුවන් සරණයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ මේ කරගෙන යන වැඩ පිළිවෙලට කරන අනුග්‍රහයක් විදිහට ධර්ම සාකච්ඡාවක් මෙහෙවණ්ඩයි. ඉතින් අර උදේම මතක් කරපු විදිහට කෙනෙකුට දෙවිදිහකට සම්බන්ධ වෙන්න පුළුවන්. ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සභාවට කෙලින්ම ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒගොල්ලෝ ඉදිරිපත් කරන ප්‍රශ්න තමන්ගේ භාවනාවට අදාළ තමන්ගේ භාවනා ජීවිතයට අදාළ ප්‍රශ්න වලට සීමා කරන්නයි කියලා මම ඉල්ලා ඉදිනවා. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්න මේ අයින් කරනවා. අර වගේ අර්ථවත් ප්‍රශ්න වලට උනන්දු කරවීමක් සඳහා. කෙසේ නමුත් අපේ වැඩමුළු සංවිධානයේ කියලා දේවි ඇයි ඉවත් කරන්න වෙනව නම් ප්‍රශ්න ඉවත් කරන්න වෙන්නේ කියලා ආයේ උපදේශ මාලාවක් තියෙනවා. අපි ගන්නේ කාටත් අදාළ වෙන ප්‍රායෝගික ප්‍රශ්න විතරයි. ඒක මේ අපි ඉදිරිපත් කරද්දී බහන උපදේශ වලට සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. තමන් රකින්න සීලයට සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. නැත්නම් අපි වැඩමුළුවේ විවස්ථාවල වලට සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙ නැත්නම් තමන්ගේ භාවනා ජීවිතයට ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙ නැත්නම් අපි ඉදිරිපත් කරගන්න ධර්ම දේශනාවට අදාළ ඒවා වෙන්න පුළුවන්. ඒව විතරක් අපි සාදර වෙමු. මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. පළමුවෙන්ම මේ අපිට පළවෙනි අත්දැකීම මෛත්‍රීපත් කිරීමේදී හෝ ලිවීමේදී යම් අඩුපාඩුවක් සිද්ධ වුණොත් සමාව වදිනේ කන්නෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස. පුංචි ප්‍රශ්නකින් පටන් ගමු. ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාවේදී සතිය හා සම්පජන්නේ යන දෙආකාරයෙන් හැඳින්වෙන්නේ කොමක්ද? ඒ සඳහා සිත පවතින්නේ කෙසේදයි මම කියලා තියෙන්නේ නිකන් අවුල් කරන්න එපා මේ වැඩ පිළිවෙල කියලා තියෙනවා. වැඩ මුලුවට මේ ෆොටෝ ගැනීම සහ වීඩියෝ කිරීම කරන්න එපයි කියලා. එතකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. නැවතත් ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාවේදී සතිය හා සම්පජන්‍ය යන දෙආකාරයෙන් හැඳින්වෙන්නේ කොමක්ද? ඒ සඳහා සිත පවතින්නේ කෙසේදයි කරුණාවෙන් විස්තර කරන්නමින් ඉල්ලා සිටිනවා. ඇත්තටම හිත පවතින්නේ කොහොමද කියන කරා මට වග වෙන්න බෑ. නමුත් අපිට මූලධර්ම කෘතවල මොකද්ද ආනාපාන සතිය කියලා කියන්නේ? මොකද්ද ආනාපාන සතිය anu සම්පජඤ්ඤේ පහළ වීම කියන එක නම් අපි අහලම දැනගන්න ඕන එකක්. ඒ කියන්නේ අපි එක මිනිසෙක් එක විනාඩියකට මේ නාඩි මෙච්චර ගාණක් වටනවා, හුස්ම මෙච්චර ගාණක් වටනවායි කියලා අපි ජීවත් වෙන හැම විනාඩියකදීම හුස්ම ගන්නක් තියෙනවා. ඊට පස්සේ හැම පැයකදීම ගන්නක් තියෙනවා, දවසකදීම ගන්නක් තියෙනවා. මේ විදිහට අපි කොච්චර හුස්ම කෝටි ගණක් කරන් තියෙනවද දන්නේ? මේ තමයි සංසාරික. කොයි වෙලාවක හරි තමන් ගන්න හුස්ම පිළිබඳව හිත එළඹ සිටියා නම් හිතilla සංසාරය නතර වෙනවා. ඉතින් ඒකටයි සර්වඥාන්සේ අපිට ආනාපානයට සතිය පිහිටවන්න කියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ අවස්ථාවේ සිටින හුස්මට හිත පිහිටවන්න. ජැබ මෙතෙක් කල නොකරපු එකම දේ මුළු ජීවිතේට අත්‍යන්ත දේ තමයි හුස්ම. ඒක තමයි ජීවිතේ පවතින බවට අත්‍යන්ත ලක්ෂණය, මැරිච්ච නැති බවට සිහිය තියෙන බවට. නමුත් අපි කවදාවත් ඒකට ගරු කරන්නේ නැහැ. අන්තිම හුස්මදී විතරයි දෙයියන් යදින්න පටන් අරගන්නේ. පඳුරුවෙන් කරන්නේ තව හුස්ම දෙකක් දෙන්නේ කියලා. හිතකන් හුස්ම ගැන දන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙනසලකා හිටපු නිසා අපිට සංසාරය දුක් ලැබිලා තියෙනවා. යම් වෙලාවක අපි ගන්න හුස්ම පාසා ඒ බවට මුල් තැන දීලා අචීතනාගති නැතුව, අනුන්ගේ දේවල් නැතුව, අතරමිතන් නැතුව හුස්මට හිත යොදාගෙන ඉන්න ගත්තොත් බුදුරජාණන්සේ සාතික වෙන අවුරුදු 7යි වැඩි බෑන්නේ කියලා. ඒ කෙනාට ඒ සත්‍ය අවබෝධ වෙනවා. එහෙම නැත්තම් දවස් 7කෙමුත් පුළුවන් කියලා ලොල් තියෙනවා. රජපටානේ අහලා තියෙන අට එක දාන්න. ඊට පස්සේ බෝධිරාජ සූත්‍රය කියන හරියට කාරණා උදේ දැනගත්තොත් හන්දැ වෙනකොට එක දවසින් මේක තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ තරමටම ඔෆිස් වල නොසලකීම නිසා විශාල සාපයක් විඳිනවා. අන්න ඒක තේරුම් අරගෙන එක හුස්මකින් පටන් ගන්නවා. ඒ නිසනට ආපු අම්මා කෙනෙක්ගෙන් මම ඇහුවා, දානෙට ආපු අම්මා දාන කණ්ඩායමකින් මේ භාවනා කරනවාද කියලා. එක්කෙනෙක්වත් භාවනා කරන්නේ නැහැ. සාමාන්‍ය දාන දෙන්න අය භාවනා ගැන චරතක් නැහැ. ඉතින් මං කියයි ඉතින් අපි අවුරුදු 40ක් විතර ඕගොල්ලන්ගෙන් කාලා තිනවා. නමුත් අපි දීපු මොනක්වත් ඕගොල්ලෝ අරගෙන නැහැ කියලා. ඒ නිසා කවුරක්වත් නැද්ද මෙතන භාවනා කරපු කෙනෙක්ට එක වයසක අම්මා කෙනෙක් කතේ ඉස්සුවා.
ඊට පස්සේ මං කිව්වා අම්මා යයි කියලා දෙන්න කට්ටියට මොකක්ද අම්මා භාවනා කරනවා කියලා කියන්නේ. මං කිව්වට වැඩි ගණන් ගන්න නැහැ. මං ඉතින් අරන් ඉන්න හමුදු කෙනෙක්නේ. ඕගොල්ලෝ අම්මගේ කට හනිම කිව්වොත් කියයි. ඊට පස්සේ අම්මා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මං ඉච්චර මේ කියන තරම් ලොකු භාවනාකාරයෙක් නෙවෙයි. මේ පන්තරකට කියවලා හමුදුරු ටිකක් කියලා දීලා තියෙනවා කිව්වා. මම මොකක් හරි ගමන් නැහැ අම්මා කියන්නේ. මේ එතකොට පිරිසයි. මම කිව්වට මම ඉතින් භාවනාට උපගිනේ කියලා ඕගොල්ලෝ හිතානේ. එයා මං කිව්වට අහන්නේ. එතකොට අම්මා කියනවා මට ඉච්චරම දන්නේ නැතු ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරු කවලු ගම පන්සලේ මලක් කිමින තරම් දවසෙට එක හුස්මක් සතියෙන් ගන්නේ කියලා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා දීලා තියෙන කොච්චර වටිනවද බලන්න. එක සැරයක් මේ මලක් කිමින තරම් එක හුස්මක් දවසකට ගන්න. හෙට බලන්න එක දෙකක් කරන්න. ඒකට කියනවා මේ හුස්ම ගන්න වෙලාවේ ඒකට එළඹිච්ච හිතට කියනවා සතිය කියලා. මේක ජීවිතේ වටිනාම දේ කියලා ඒක පිළිගන්න ගැතිර කියන සම්පජඤ්ඤය කියන. තමලට අපි සුවාසය අදිනවා කියලා දන්නව නමුත් ඒක මේ වටිනා දෙයක් භවනාවක් දුක් කෙලවර කරන දෙයක් මේක නොකොල සංසාරයක් දුක් විඳිනවා අපාගත වෙන්නවා කියලා නොදන්න කමකට කියන සම්පජඤ්ඤය කියලා. ඒ නිසා සතියෙන් හුස්ම ගන්න ගමන් ඒක අගය කරන එක ආඩම්බර කරන එක මේ බුදුහාමුදුර කෙනෙක් වෙන්න ඕනේ මේක අපිට කියලා දෙන්න. මම මේ කරන්නේ බයටවත් එහෙම නැතුව විචා ධර්මයක්, කුප්ත ධර්මයක් වශයෙන් නෙවෙයි දැනගෙන කියලා ගන්න හුස්මට කරන ගෞරවය, ඒක නැත්නම් ඒක පිළිබඳව දැනීම, ඒක පිළිබඳව සමාදානය, ඒක පිළිබඳව අගය කිරීම කියන සම්පජඤ්ඤය කියලා. ඉතින් ඒක වැටහෙන ආකාරය මට කියලා දෙන්න තේරෙන්නේ. මම ඒක තමයි අහගෙන ඉන්නේ. මේ කවුරු හරි එහෙම කරලා කරනකොට තමයි වැටහුනේ කොහොමද කියලා කියනකොට තමයි තේරුම් ගන්න පුළුවන් ජීව උපදේශ දෙයලා තියනවාද විඋත්සාහයක් කරන් තියනවාද සාර්ථක වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මම දෙවෙනි කොටසට උත්තර දුන්නේ, පළවෙනි කොටසට උත්තර දුන්නේ. අපි බලමු ඉදිරිපත් වෙන ප්‍රශ්න වලින් කවුරු හරි ඒ වගේ භාවනා කරලා තමගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කැමතිද කියලා අපි යමු. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්සේ. මේ අත්පොන්චි ප්‍රශ්නයක් කලින්ම භාවනා කරන විට වරින් වර පාදයේ වේදනාවක් ඇතිවීමෙන් මාගේ සතියට බාධාවක් වේ. මේ සිදුවන්නේ ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේදී විතරයි. මාගේ ශරීරය හීනවීම, කියන්නේ කෙට්ටු වීම මේට හේතුවක් ලෙස ගැටලු පැමිණෙනවා කියා මම සැකයි. මට සැකයි. ආනාපාන සති භාවනාව වැඩිවීමට මෙම ඉරියව් අවශ්‍යද කියා ඔබ වහන්සේ පැහැදිලි කරන දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේකෙදී මේ කයි වේදනාව පැමිණීම ඉස්මතු කරලා තියෙන එක ලියන ක්‍රමයේ තියෙන එක දෝෂයක්. දෙක මේ කයි වේදනාව වෙන්න වැරද්ද ඇඟ කෙට්ටවීම කියලා දෙවෙනි නිරීක්ෂණයක් කරලා තියෙනවා. ඒකත් දෝෂ දර්ශනයට ලක් කරනවා. තුන එහෙම වුණේ කෙට්ටුණත් කවන්නේ වැරදියට වාඩි වෙච්ච නිසායි කියලා තුන්වෙනි පැත්තකට සමාපේ සාකච්ඡා අවධානය යොමු කරනවා. නමුත් මේ ආනාපාන සතිය කැඩෙනවා කියලා ලිව්වට එහෙම වේදනාවෙන් ඉසල එක හුස්මක්වත් මේ කියපු කෙනාට ගන්න පුළුවන් වුණාද කකුලේ වේදනාවෙන් ඉසලා ඒ හුස්ම වැටුනේ කොහොමද කියලා කිව්වනම් ඔන්න අපේ සාර්ථ මේ වැඩමුළුව සාර්ථකයි කියන දේ වැටහිලා තියෙන නිසා මේ ලියපු එක නා කැමැතිද සභාවේ දැනුම සඳහා මේ වේදනාවෙන් ඉසලා නැත්නම් වේදනාව තියෙද්දි හෝ තවෙදරන් පස්සේ හෝ එක හුස්මක් හරි කෙලිම මුණට මුණ දාලා මට මෙන්න මෙහෙම හුස්ම වැටුනේ කියන්නේ ඒක නම් මට පුළුවන් අර පස්සේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. කැමැතිද එළියපෙ එක්කනා මේ තභාවී පිරිසුදු භාවී සඳහා සභාවී දැනුම සඳහා තමන්ට එක හුස්මක් හෝ අවබෝධ කරගන්නට සතිය පිටවන්න පුළුවන් වුණාද කොහොමද ඒක වැටුනේ කියලා කියනවනම් මම අගේ කරනවා. ඒක ඔව් මම තමයි ගමන ගඩද්දී ගොඩක් ක්‍රිෂ්ණ ඇවිල්ලා තමයි මේක වේදනාව ඉවසුවයි සතිය පිටවන්න පුළුවන් කියලා දිරට. ඒක වෙලාවට වේදනාව ආවම ඔස්සේ කකුල් මාරු කරන්න සිද්ධ වෙනවා. අදහසක නමුත් ඒත් මගේ ප්‍රශ්නේ මග අරිනවා. ඒ වේදනාව ගැන නෙවෙයි මං අහන්නේ. වේදනාව ඉඳිලා එක හුස්මක් හරි බලන්න පුළුවන් වුණා නම් ඒ හුස්ම වැටහිච්ච ආකාරය මම දැන් හුස්ම ඉන්නේ කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද උරගාලා බලලා කියන්නේ කොහොමද තමන්ගේ අත්දැකීම හුස්ම දැනුනේ 10 අගිට ආයි කියන හුස්ම දැනුනේ 10 හුස්ම දැනුනේ 10 අගිස්සට මොකද්ද දැනෙන්නේ ඒකට
නායගීසට මොකද්ද දැනෙන්නේ මේ හුස්ම දැනිම මේ හුස්ම වදිනවා කියලා මේ නායසාගේ සතෙක් වහලා නෙවෙයි අත ගන්නවා නෙවෙයි හුස්ම වදින්නේ කියලා කොහොමද මේ තමන් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද තමන් ඒක සාතික කරලා කියන්නේ මොකද්ද දැනුනේ කියලා අපි මේක සාමාන්‍යයෙන් අහන්නේ Airflow, how do you feel it? What is your experience? How do you know it is not water? How do you know it is not dust? How do you know it is air? What I do is I think that I just relax myself and I let myself breathe. And then I observe how I breathe, where the air goes, how the air fills my lungs and everything else. It's okay. That is what you do. And what is the result? How do you experience? What is your touch? What is your verification? This is the breath. I'll talk to the mic, please. Yes? Yes, I haven't gone that far as to verify this is air. I'm just focused on... No, that you have already gone. You know this is the touch of the air. I am asking, how do you know it is not a touch of your finger? How do you know it is not touch of a butterfly? How do you know it is not touch, it is air? There should have a kind of a sensation, kind of a feeling, kind of a touch. What is the kind of a touch you felt at the end of the nostril? End of the nostril is you get 1/3 of the marks. Touching point you got catch. And how do you know this is the breath? It is not very deep thing I am asking. I am asking just even a child can understand this is the air. Because I feel like that. It's not a butterfly if we go from that side. I know the touch of a butterfly, all the others can differ from an air, from the touch of an air. But you must have the expression, articulation, how to convince other person, the listener, to say, I am touching air, this is the touch I got. So other person also can second what you are telling. You are not dreaming, you are not fantasizing. It is a something touch, it is something realistic. But it's a sign to say, the touch, the reality. It is not the concept. How do you know now you are standing? What do you feel on your feet? The floor. Floor as a hard thing or soft thing, warm thing or closed. What do you feel the floor? That's what I am asking. So when the air touch your nostril, do you feel the nostril or you feel the air? What is the impact? What's the touch? What kind of a thing when compared to your standing experience? What is the experience you got at the end of the nostril? It's like a breeze, a soft breeze. The breathing is the term I am asking your quality. Breathing, what quality you feel. Breathing is the one, you have to give your touch, your personal experience. Here you find the hardness, here you find the cold. So when you are breathing, what did you? How do you verify your touch? Ground, touch the ground, leg touch the ground and the air touch the breath. What is the difference? Yeah, yes. A soft touch and at the end of the nostril. So next time when you go to the seat, when you are breathing or doing anapanasati, try to see other attributions of this softness. Is this softness different from the in-breath and out-breath? Do you feel any other qualities, end of the nostril or top of your upper lip? Like that the particular sensation is the answer you are sum. Next time when you go there, look into that. Usually it is not coming in your essay. It is not coming out. That is the bewilderment. It is the ignorance. In order to cut the ignorance, you have to tell, when I breathe, in breath, I feel the soft touch at the end of my nostril. Then I will not question you. And then I will ask, okay, you feel the in-breath and what is the out-breath? So you must have the subtle difference of feeling in the in-breath versus out-breath.
So now your mindfulness is going deep and deep. You are not worrying about you are a very thin person, pain is coming, or your posture is wrong. You see, cock and bull stories. So when and where you try to pick the, but hit the touch, you are sharp go into that. That's called plunging into, penetrating into. And then don't worry about the pain. Pain is quite natural. But one day you will agree, amidst of pain, still you can see the breath. You never say, I feel the breath. You say, I feel the softness. I feel the nostrils. I feel the coldness, hard, stiffness, tension, movements. Then you are on the track. මම මේ වෙහෙස කරනවද මන් දා මේ ඉදිරිපත් වෙච්ච එක නාට ඒක මගේ ස්වභාවය එක්කෙනෙක් ඉදිරියට යන ඒ මනසට ගහන එක තමයි කරන්නේ ඒකට අනික් කඩේ වදිනවා කියලා මං හිතනවා කියනවා මම භාවනා කරනකොට මට ආනපන සති කඩාන වේදනාවක් ආවා ඒක නිසා කිට්ටු නිසා වෙන්න ඇති මේ කකුල් දෙක තියාගෙන හිටිය වැඩි කියලා ඉතින් මං හරස් ප්‍රශ්න අහනවා දෙකින් දිගටම දෙකින් මේ කැඩිච්ච ආනපානේ කැඩෙන්නේ ඉස්සරලා ආනපන සති කොහොමද වැටුනේ ඒක හරියට ඇඟෙන් ඇටයක් ගන්නවා ඒක එළියට එන්නේම නැහැ මේ ඔක්කොටම එකයි අන්නම් මනව වල්පල් කතා කරන්න ගියා නම් පැය ගණන් හිටිතන පණුව වැරරගන් කතා කරයි මොකද දැනුනේ කියලා කියන්න බෑනේ කිසිම කෙනෙකුට කතා කරන්න බෑ කිසිම කෙනෙකුට කියන්න තේරෙන්නේ අපි මේ වල්පල් තමයි කතා කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා අපි කොතනද දැනුනේ මොනවද දැනුනේ කියලා දැන් මෙයාට කතා කරන්න බැරි බබෙක් වගේ කොත කහන හැටි බලන්න මේ කතාව එළියට ගන්නවා ඉතින් මේක එයාගේ දෝෂයක් නෙමෙයි ඒක මං ගන්නෙ මගේ දෝෂයක් කියලා. එච්චරයි මම මේ දොර බැහැර රටවල් වලට යන්නේ උගන්නන වංශයට තේරෙන්නේ නැත්තම් කියන්න ඕනේ මේකයි කියලා මේ ආධුනිකයාගේ දෝෂයක් නැහැ. මම මේ තරහට කතා කරනවක්වත් අපහසුරපත් කරන්න හදනවත් නෙමෙයි. අපි කතා කරන හැටි කතා කරන්නේ සපප්පලාව කියලා හිතගෙන. කවදාකවත් කියන දේ මොකද්ද කියලා ඇහුවොත් උසාවියට ගඳවලා කූඩුවට නම් වල ඇහුවොත් දන්නේ නැති එක නෙවෙයි. දන්නවා ඒක කියවෙන්නේ නැහැ. මේ ඉඳගෙන ඉන්නකොට කොහමද දැන් ඉඳගෙන ඉන්නවා කියේ? ඉඳගෙන ඉන්නා කියනවා. කලු මරනවා. කියන්නේ මම ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නොත් නම් කකුල් දෙකට දැනෙන, පතුල් දෙකට ඉඳගෙන ඉන්නකොට මේ තට්ටන් දෙකට කකුල් දෙකට හද වෙනවා දැනෙනවා. මේක තැපට දැනෙනවා, මේක දුකට දැනෙනවා, මේක සීතලයි, මේක උණුසුම් උච්චරයි. ආනපාන කරනකොට බලන්න ආශ්වාස කරනකොට මොනවද දැනෙන්නේ? කොතනට දැනෙන්නේ? ප්‍රශ්වාස කරනකොට කොතෙන්ද දැනෙන්නේ? මොනවද දැනෙන්නේ? පිම්බි මැකිලිම දැනෙනවා කොතෙන්ද දැනෙන්නේ? මොනවද දැනෙන්නේ? ඕන්න ඔය කතාව ඔය බහතෝරලා දෙන්න. ඔය ටික මතුකරන්න හිතන්න එපා එක වැඩමුළුවකදී නෙවෙයි වැඩමුළු 10ක් කරත් මේ දේ කතා නොකරන මම බුරුමෙ කියලාදී මාස 18ක් ගියා දල වශයෙන් මේ ගුරුවරයා අහන්නේ මේකයි කියලා තේරුම් ගන්න. ඒකල ගුරුවරයාට කියන්න. දන්නේ නැතිකම නෙවෙයි. ඉඳගන්න කටව පළවෙනි දවසේ මොකද දැනিলা තියෙනවා. මට නම් මේ භාවනා කමට අනුසුද්ධ කරනවා කියලා කියන්න ඕනේ. තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානෙත් එක බාධා නැතුව ඉන්න වෙලාවේ මොනවද වැටුනේ කොහොමද දන්නේ මේක හීනයක් නෙවෙයි ගොතපු එකක් නෙවෙයි වැටුනේ මේකයි කියලා කියන්නේ අවශ්‍ය කාරණාව එළියට දක්කනවා කියන එක බුද්ධ කෙනෙක් ලෝකේ උපදින්න ඕන. අපි මෙයාගෙන් තව ප්‍රශ්න ටිකක් අහමුද? ඉතින් ධක්මං කරන එක ගැන මොකද කියන්නේ? මම ප්‍රශ්න කරන්නේ නැහැ සක්මන්. ඉස්සරහට. දැන් මම ප්‍රශ්න නෙවෙයි ඇවි සක්මන් කරනකොට වැටුනේ මොනවද කියලා. දැන් මේ වාව ගෙනියන්න හදනවා ආයෙත් ලන්දේ. සක්මන් කරද්දී මයික් එකට කතා කරන්නේත් නැහැ. සක්මන් කරද්දී වැටුනේ මේ පොළවේ ටෙක්ස්චර් එක. පොළවේ කොහොමද කියන්නේ පොළවේ කකුලට කොහොමද තේරුනේ එක පොළවේ ස්ථානවල දැන් ඉඳුල් වලට එහෙම තිබ්බා. ඉතින් ඉඳුල් වලටදී ඒ පොට්ට පෑගෙත් තේරුණා. මේක ඉඳුල් මේකක් කරලා පෑගුණා. මේ වම් කකුලේ පෑගුණේ ඒ ඔක්කොම ඒක තේරුණා. ඒ ටික විතරයි ඕනේ මට. ඒක තේරුණා කියලා බෑ. මට ඒකේ ඔක්කොම විස්තර ටික ඕනේ. ඒ වැටෙනකොට පොළවේ සමතුල සම මට්ටම් ගතිය, මැදිච්ච ගතිය, රළු ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය, හයිය ගතිය, මෙලෙක් ගතිය ඒක නිශ්චල ගතිය තමන්ගේ පයේ චංචල ගතිය මේකේ මොකක් හරි එකක් තේරෙන්නේ නැසන් අපි දන්නේ අවදිනවයි කියලා. අන්නේ කාරණාව එහෙලි කරන්නයි මට ඕන. සමහරෙකුට පොළවේ ගතිය නිසා කකුල මෙලිතිකයි කියලා තේරෙනවා. සමහරවිට පොළව වැටෙනවා. දෙක එකට ගැටෙන්නේ. වැටෙනකොට තමන් අපි කතා කරන්නේ පොළව ගැන කතා කරනවා කකුල ගැන කතා කරනවා.
ඉතින් ඒකෙදි බලනකොට දැන් කකුලට මේ ගතිය වැටෙන්නේ බිලුඹටද කකුලේ මැදටද ඇඟිලි වලටද ඉස්සරහා කොට්ටේටද කියලා ඒ ටික කිව්වනම් අපිව සාකච්ඡා කරන එක තේරිලා තියෙනවා. You have to report exactly when you are walking what is the kind of touch. Do you feel the texture of the earth or texture of your soul? Where do you feel, the heel or middle or in the toes? And what did you feel, coldness, heat, stiffness, hardness, smoothness, roughness? Then you can understand how quickly they are changing from one leg to the next leg and one left to the next left, how quickly it is changing. All the texture you experience, all the heat, cold, stiffness, tension, so quickly changing. So you must be utterly mindful, utterly absorbed. Then only you can give an accountable report. When you are writing 8-10 steps, maybe you can write full scan. So whenever that happens, it is not something fabricated. It is not a storytelling. It is something happening under your very nose. So no one can object you. But we never report that kind of thing. In the classrooms, we never. We are being poured with that theory and that theorem and ultimately we remember and we vomit the same thing in the question answer paper. This is the bloody education today. And if you ask, what did you feel? That is none of our business. It is because it is not in the book. Understand? So therefore, I hope this conversation and dialogue will be helpful even for others to write. When you are reporting the breath, when you are reporting the walking, when you are reporting touching and everything in the day-to-day activities, please go by your touch. Don't consider it is second-hand. It is the most important under-the-nose experience. If you can precisely report, no one can object because you are eyewitness. That is what you call things as they are. That's called pachakjnana, the direct touch. So even if you are living 120 years on this earth, you never concerned about your direct touch. You are concerned about what your neighbors are telling, what the scientists are telling, what the politicians are telling, what the economists are telling. They all are bloody fools. Never on the ground. Buddha is so direct. He says, just still, don't pass, don't go to the future. Exactly, don't fabricate, don't story tell, tell what you feel. Then you exactly equal to the Buddha. That you experience is exactly the Buddha. So we can see how much we are far away from the Buddha. We are very well-versed about what the other bloody fools are telling and writing on the books. Remembering very well. And we though we are learned. But when you answer, when you are breathing, how do you feel? You talk about the pain. You talk about I am thin. You talk about I am sitting in a wrong place. Understand? You think you understand? Am I hacking you? I got it. This is the way. It's a very bitter medicine. Some or the other, we have to swallow it. Otherwise, we are just cheating ourselves. We are wasting time. At the end, where you are explaining under your nose, that is exactly the way of making use of the time. Otherwise, we are talk about the borrowed knowledge, second-hand knowledge. No use for the Nibbana. Nibbana is pachaka, under your very nose. I again thank you very much for coming forward so that I can share others with the living example. බොහෝ ස්තුතියි පුතා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මම පරියංක භාවනාවේදී සමබර ඉරියව්වක ඉඳී ශරීරයේ සිහිය තබාගෙන මම මෙතන ලෙස මෙනෙහි කෙරෙමි. මෙසේ ශරීරයේ සිහිය තබාගෙන සිටින විට ශරීරයේ උණුසුමක් සමගම හෘද ස්පන්දනය දැනිනි. මේ දැනීම ක්‍රමයෙන් තුනී වී ශරීරයේ තුලට සුසුම් රැල්ලක් ඇදී යන අයුරුත් ශරීරයේ සැහැල්ලු වන අයුරුත් නිරීක්ෂණය විය. ශරීරයේ තුළට සුසුම් රැල්ලක් ඇද ගැනීම ආශ්වාසය ලෙසත් ශරීරයේ සැහැල්ලු වීම ප්‍රශ්වාසය ලෙසත් දැනගනිමි. මෙම ක්‍රියාව දෙස බලා සිටින විට
ක්‍රමයෙන් එය සියුම් බවට පත්විය. ඊතාත්ම සියුම්ම නාස්පුඩු වල සිසිල් බවක්ද ශරීරයේ සැහැල්ලු වන බවක්ද දැකෙමි. විනාඩි 30ක් පමණ මෙසේ ගත වූ අතර ෂණිකෝම ශරීරයේ ගැස්මක් දැනිනි. දෙවුර පහළට බරව ඇති අයුරුත් දැනුනි. පපුව ගැහෙන බවක් දැනිනි. මේ අතවරේ බාහිරට සිත විසිරුනි. සිතරුණු මොත් මූලික කර්මස්ථානයට නැවත සිත ගෙන ඒමට සමත් වෙමි. ඔබ වහන්සේට දීර්ඝාය පතමි. මේ සඳහා පිළිතුරක් බලාපොරොත්තු වෙමි. අන්තරයේ කිති පිළිතුරක් දෙන්න දෙයක් නැහැ. මේක ආධුනිකයෙකුගේ ප්‍රකාශයක් නෙවෙයි. උතර භාවනා කරපු කමඨාන් සුද්ධ වාර්තාවක ලියලා පුරුදු වෙච්ච කෙනෙක්. අත අවසාන වාක්‍ය දෙකට ගියත්ොත් අපි දෝෂ දර්ශන ස්වරූපයෙන් අනිත් හොඳයි කියලා කියමුකෝ. අවසාන දර්ශනේ තියෙනවා මගේ හිත පිට ගියා. මම ගියාට පස්සේ නැවත මූල කර්මත්තාන්ට ගත්තා කියලා. ඒ පිට ගිය අරමුණ මොකද්ද කියලා ලියලා නැහැ. එතකොට අහගෙන ඉන්න එකන හිස් තැනකට යොමු කරවන්නේ. නැවත මූල කර්මත්තාන්ට ආවයි කියලා තමන් කයටද හිත ගත්තේ ආනාපානටද හිත ගත්තේ කියලා ලියත් නැහැ. ඒ නිසා ඒ කෙනත් කැඳවමුද උසාවියට. කැඳවමු සමිනාස්. කැමති වෙයිද? කැමතිද අපේ පිරිස තව ටිකක් ඉදිරියට ගෙනියන්න? ඔයwidetilde මයික් එකක් තියෙනවා. දැන් මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි රචනයේ අවසාන ලීල වාක්‍ය දෙක කියලා තියෙනවා. මේ විදිහට පැය භාගයක් විතර ගියාට පස්සේ මගේ හිත පිට ගියා. ඒ පිට ගියයි කිව්වොත් එහෙම ඒ හිතෙන් ලියන්න එපා. මගේ හිත ගියේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලද කියලා ඒක පින් පොයින්ට් කරනවා. ඊට පස්සේ මම නැවත මූල කර්මස්ථානට ගත්තා. ඒකට මෙතන මූල කර්මස්ථානය කියලා තමයි අඳුල්ලා දීලා තිබුණේ නැහැ මොනක්වත්. මුළු රචනය පුරාම අඳුල්ලා දෙන එකපාරට හදිසි ආරමුණක් අඳුල්ලා දෙන මූල කර්මස්ථානය කිය. නිකන් නංගි වෙන්න අක්ක දෙන්න හදනවා වගේ. ඔකම තමයි මගුල් කරවල සිද්ධ වෙන්නේ. මොකද කියන්නේ? මට ඕනේ මූල කර්මස්ථානය කවුද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ හිත පිට ගියා කියලා මේ අතුරු යෝජනා පත්‍රේ කාටද අපි බාර දෙන්නේ කියලා කියනවා. මූල කර්මස්ථානයේ විදිහට ආස්වාස ප්‍රස්වාසය කියන්නේ සුසුම් රැල්ල දිහා තමයි බලන් හිටියේ. ඉතාසියු මකනේ මුලදී රළුව දෙනුන සුසුම් රැල්ල පස්සේ නාස් පුඩුවට දැන්න සීතරක් විදිහට තමයි ආස්වාසය දැනුනේ. කියන්නේ ඇතුළට ඇදීමක් වගේ දෙයක්. කය සැහැල්ලුවීමක් දැනුණා. ඒක ප්‍රාස්වාසය විදිහට අඳුරගත්තා. ශබ්දයකට තමයි හිත පිට ගියේ අරමුණ. ඇයි සද්ද කරේ? ඇයි මේ සද්ද ඇති වුනේ කියලා මෙනෙහි වෙනකොටම මා අරමුණ පිට ගියා කියලා දැනුණා මට. ඊට පස්සේ නැවත මං ආනාපාන සතියේ නාස් පුඩුවට පෙර දැනුණු දේ නැවත දැනෙනවද බලන්න හිත මූල කර්මස්ථානයට ගත්තා. ඒක තමයි අදහස් කරේ ස්වාමීනි. හරි. ඒකට මගේ ප්‍රශ්නයකට උත්තර හම්බුණා. මතුමත් ඒ තවත් ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවා. එහමයි තමයි. ඒකට ඒ වගේ පිට සද්දයකට හිත පිට ගිහිල්ලා මේ මොකටද මේ වගේ තැන් වල සද්ද කරන්න කියලා අර හිත අවුල් වෙච්ච වෙලාවක තමන් සතිය කැරිලා ඉන්නේ. මම නැවතත් ආපහු සතියට යන්න ඕන කියන හැඟීම හිතලා ගත් එකක්ද ඉබේ තමන්ට පහළ වෙච්ච එකක්ද? හිත කියන්නේ මං ඇයි ඒ සිතුවිලි දිගේ දුවන්නේ කියන එක මට දැනුණා. ඒ කියන්නේ ඇයි මේ සද්ද ඇහුනේ? ඇතර වතුර ටැප් එකක් අරිනවා මට ඇහුනේ. මමත් ගියොත් එළියට වතුර ටැප් එක හිමින් අරින්න ඕනේ කියලා එහෙම සිතුවිල්ලක් හිතට තුරට ආවේ. හරි. එතකොට ඒ වෙලාවේ තමයි දන්නවනේ දැන් මම ඉන්න ඕනේ. මේ හොඳටම ඔය කියන කතාවේ කියවෙන්නේ මම දැන් ඉන්න ඕනේ ආනපයි. නමුත් මගේ හිත සද්දෙට ගියා. ඒකලේ ගිය කෙනා පිටලා දොස්තරසෙකටත් ගියා. සරට වැඩියෙන් ඕනට රෙඩිය සරින් ටැප් එක ඇදියා. කියන දර්ශනයට යනවා. මේ වෙලාවේදී සතිය තියෙනවා කියලාද කියන්නේ නැහැ කියලාද කියන්නේ? මටද? ඔව් මනද මට. ඒ සිහියද හොඳ අනපන තියෙන සිහියද හොඳ? දැන් මේ වගේ තක්කු මොක්ක කවුරු කියලා ඩක්කල ටැප් එකක් හැටියා මට තේරෙනවා ඊට වැඩි මේක පිළිවෙලට කරන්න තිබ්බයි කියලා මගේ හිත දැන් දෝෂස්සනට ගිහිල්ලා. ඒ කියන්නේ මගේ හිත අන්දමයි. ඒ බව මම දන්නකොට එතන සතියක් තියෙනවා. අය ආනපන බොහොම සාන්තව සීතල අනපන සතියක් තියෙනවා. මේ සති දෙකෙන් වඩා දක්ෂ කලබල වෙච්ච වෙලාවේදී තියෙන සතියේද නැත්නම් මේ සාන්ත සීතල අනපන සීතල සතියේද? අනපන වෙලාවෙ තියෙන සතිය බොහොම ශාන්තයි බොහොම. නේ නේ මං අහන්නේ සාන්තලේ දක්ෂයා කවුද කියලා. දක්ෂයා ආනපන සතියසි. නේ. මේ පිට ගියත් උඹ වැරදි තැනක ඉන්නේ කියලා උඹට කියලා දෙන සතියක් තියෙනවා කියලා හිතමු. ඒක තමයි අපි බේරන්නේ කවදාට. ගෙදර ඉන්නකොට ගෙදර ඉන්නවා කියලා දැනගන්න සතිය. ඉතින් ඒක එච්චර සෙල්ලක්කාර නෑ. ඒක එච්චරම දක්ෂ නෑ. ඉතින් මේක විපස්සනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ.
සමථ යෝගාවචරයට නම් ඇත්ත ආනාපාන තමයි යට වැදගත්ම දේ. ආ කොහොම හරි gedera ඉන්න හදනවා. විපස්සනා යෝගාවචරය එහෙම කරන්න යගෙන දැන් පිට ගියේ මම කියලා නෙවෙයි ටැප් එක ඇරි මම කියලා නෙවෙයි දැන් ඒ ගිහිල්ලා එයා දන්නවා දැන් මම ඉන්නේ නොමනා තැනක කියලා. ඉන්නේත් අරයක දෝෂ දර්ශනය කළා. ඒ තුන්වෙනි කන්න දන්නවා මට යන්න ආනාපානෙත් තියෙනවා කිය. දැන් එයාට බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම තියෙනවානේ. මම ඉන්නේ නරක තැනක ඉන්න බව දන්නෝ. මගේ ආරක්ෂක භූමියෙන් පිට ගිහිල්ලා ගෝචර භූමියෙන් පිට ගිහිල්ලා මම දන්නවා ගෝචර භූමියෙන් දන්නවා එදී සක්විති තමයි යට ඕනේ ලා ගෝචර භූමියට එන්න පුළුවන් ආනපනෙට එහෙනම් අතන මිදගෙන සතිපත්තන පුළුවන් එතකොට මම තවදට චෝදනා කරන්නේ නැහැ ටැප් එක ඇරිය කියලා චෝදනා කරන්නේත් නැහැ හිත පිට ගියා කියන්නේත් නැහැ ඒක මොකද මෙහෙම දඩබ්බර වැඩ නොකර සතිය වැඩෙන්නේ නැහැ ඒක හරි අමාරු කියලා දෙන්න විශේෂයෙන්ම සිංහල බෞද්ධයර කියලා දෙන්න බෑ. මොකද සිංහල බෞද්ධය හිතන්නේ අර පොඩි එකා කුල්ලෙන් වහලා ගේ ඇතුළෙම තියාගෙන ඉන්නවා. එළිපත්ත පැනලා එළියට ගියවන් හිතනවා නඩක් නාස්ති වෙනවා, දඩපර වෙනවා, කල කඩප්පුලි වෙනවා කියලා හිතනවා. හැදෙන්නේ එතනින් තමයි. ඉතින් ඒකට ලොකු සෙල්ලක්කාරකමක් ඕන. එතකොට යාට තියෙන හිත පිටි ගියාට පිටි ගිය බව දන්න තාක්කල් මිනිහ අරසයි. අන්තික ආරක්ෂක තනක් දන්නවා එයා එතකොට. ආනපනී. ඉක්මනට ගෙනත් දාන්නත් පුළුවන්. එහෙනම් අතනම ඉඳගෙන බලන්න පුළුවන් මම දැන් මට අයිති වැඩක් නෙමෙයි මේ කරන්නේ මම මේ වෙන කෙනෙක් කරන වැඩක් විචනය කරගෙන ඉන්නේ හැබැයි සතියෙන් දන්නවා මම දන්නව කරගෙන ඉන්නවා මම මෙතෙක් කල සතිය නොපිටෙව්වා නම් අපේ හිත කොහෙද තියෙන්නේ අපි භාවනා නොකරනවා නම් ඔච්චරමනේ අපි සංසාරේ කරලා තියෙන්නේ මං කියන්නේ අනුන්ගේ සීනි කිරණ එක විතරයි කරලා ඒ මාට උඹේ උඹට පත් කළ නෑ උඹට ඕනේ නෑ උඹට පුතේ අන්න තියෙනවා ආනාපාන කිලීට බං කියලා එතන බුදුහාමතුරා ඉන්නවා අපි කරන්නේ අර අල්ලපු ගෙදර මං ආයේ ලොකු ටීවී එකක් ගෙනත් තියෙනවා අල්ලපු ගෙදර මං ආයේ රේඩියෝ එක දාලා තියෙනවා අර රටේ මෙහෙම තියෙනවා කියලා කොහෙදෝ අපිට විනිශ්චය කරන්න ඕනේ නැත් දැනකට ගිහිල්ලා විනිශ්චය කරලා අපරාධي අපි විනිශ්චයකට ලක් වෙනවා ඒ විනෝඩ අර ආරක්ෂක භූමියේ ඉන්න පුළුවන් අනිත් එක තමයි එහෙම කරන්න හැටි දැක ගන්න අර දින්න මේපෑ මං ඒව නැවත කියන්නේද අපේ හිතේ මෙහෙම කඩප්පුලි ගතියක් තියෙනවා. අනුන්ගේ සීනි කරනවා. ඒ ගතිය කෙරෙද්දි මෙපයි අල්ලන්නේ. දැන් දැන් කවුරු කිව්වත් අපි හිතන්නේ නැහනේ අපි හිතන්නේ නැහැ. වැරදියට ටැප් එකක් කරගෙන ඉගෙන වැරද්ද හිතන එක හොඳයි. කවුරු දීපු නිෂ්කාරකමත් මේ. අපරාධනේ අපේ කාලේ. ඒක හැබැයි හැදෙන්න බෑ. ඒ වැරද්ද කරන ගාම අහුවෙන්න. කන්නකොටම දැනගන්න මම මෙතෙක් කල සංසාරේ මොනවද කරලා තියෙන්නේ කෙරුවනම් කරලා තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න ගිහිල්ලා තමයි තියෙන්නේ ඒ කරන හැම වෙලාවෙම තමන් මායාට විරුද්ධයි කෙලෙස් වලට විරුද්ධයි එසා යේසුස් වහන්සේ කියලා දිනෝ බානුන් ගැන විශ්ෂය කරන හැම වෙලාවෙම සාතන් උඹව ගැන විශ්ෂය කරනවා කියන එච්චරයි ඒක තමයි අපිට කියන්නේ උඹ අනුන් ගැන විශ්ෂය කරන හැම වෙලාවෙම මායා උඹ දිහා බලන්නේ කෙලෙස් රෝගයක් උඹේ මල්ලට වැටෙනවා අඩු ගානේ මේ අනුන්ගේ වැඩක් කරන්න කියලා දන්නවනම් අපි මාර්ගයේ සයිස් එක දැක ගන්නවා. එන කෙලස් ගන්න ටොන් ගන්න දැන ගන්න. ඊට පස්සේ ආයෙ වැඩේ කරන්නේ නැහැ. ඒකට හිණාවක් යනවා. අරමණ තැල සිරිසිරි මල්ලක් දිග ඇරියා. කුඩාරමක් කැරේ නැත්නම් ටැප් එකක් ඇරියා. ඔන්න මගේ හිත පිටි ගියා. ඔන්න ඔබට ඕන නැති වැඩක් කරන්න හදන පුතේ කියලා තීරිසි දවසේ අරමණසට ස්තුති කරන්න හිතෙනවා. ඒ වන්සේ වැරද්ද කිව්වේ නැත්නම් මම කවෙන්ද ඉගෙන ගන්න මේක? කවුරුනේ හයියෙන් ඩක්කලා කහිනවා ඉස්සනම් බනිනවනේ කට හිඹ එක සයිරෝග හැදිලා තමයි දැන් මෙතෙන්ට එන්න ඕනද කහින්න කියලා අපිට හිතෙනවනේ දැන් දන්නේ නැහැ කැස්සොත් තමයි එතනදීම දැනගත්තොත් විතරයි මට දැනගන්න පුළුවන් වෙන්නේ මගේ හිතේ මේ වැරද්දටමයි දුවන්නේ හොඳ දේ හොයන්නේ නැහැ දැන් පොඩි එකා කිව්වේ ආනපනතියේදී වේදනාව ගැන ආචෝදනා කරනවා කෙට්ටුකම ගැන චෝදනා කරනවා ඉඳගත්ත ඉරියව ගැන චෝදනා කරනවා හිත වැරදි රාශියක් සැලසුම් ආද මේ ආනපනේ කරන්න බල අච්චර තොරතුරු තුගේ තියාගෙන ඔය ඒක හේලි කරන්නේ නැහැ ඉතින් අපි එකතු වෙලා මායාට විරුද්ධව සටන් කරනවා අපි කියන්නේ අපි අදාළ කාරණා අපි හොඳට එලි කරලා පෙන්නනවා අදාළ නැති වැරදි හොයන දේවල් තියෙනවා නැති කෙනෙක් නැහැ ඒක කතා කරන්නේ ඒක පැත්තකට දාන්න දාපු ගමන් අපි අතර ඉන්නේ පුදුම එක අම්මගේ දරුවට වැඩිය ලොකු සහෝදරකමක් එනවා අපි අතර අපි බලන්නේ ඊට පස්සේ හොඳ පැත්ත විතරයි ඔන්න ඕකටයි මෛත්‍රී භානාව කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. තමන්ගේ තියෙන හොඳ පැත්ත කවුරු මොනවා කරුවත් ඒකෙන් භාවනා කුසලතාවය දිනු කරන්න යන මනුස්සයා සදා කාලික මෛත්‍රීක ඉන්නේ. ඒකට අපි කරන්නේ විපස්සනාව. හැබැයි සමතෙන් ආනිසංසති කියලා වෙනවා.
අපි කිසි තැනක කාටවත් චෝදනා කරන්නේ නැහැ. තියෙන දේන් අපි කරන්න හදන්නේ සතිය පිටවන්න උදව් කරගන්න එක විතරයි. හොඳයි මයික් එකට ආවට උසාවි දිවිවත් උනාට ස්තුතියි. අවසන් සමන්නanse මම සක්මණේ පය භාගයක් පමණ යෙදෙන අතර මුලදී ඔබ වහන්සේ පැවසූ පරිදි හැල්මේ ඇවිද පසුව සෙමින් සෙමින් පියවර තබමි. වම තබන විට වම ලෙසත් දකුණු තබන විට දකුණ ලෙසත් යටිපතුල පොළවේ ස්පර්ශ වන ආකාරය අත්දකිමි. සමහර විට සිතවිලි ඇවිත් ඒ සමගම නැවත පියවර තැබීමට සිතා ගැනීමට හැකි වී තිබේ. පියවර තැබීමට සිත ගැනීමට හැකි වී තිබේ. ඊට පස්සේ පරියංක භාවනාවේ එක්කම කියලා දෙනවා සක්මන අවසානයේ තවත් පැයක පමණ කාලයක් පරියංක භාවනාවට පුරුදු වී සිටිමි. පළමුව මම දැන් මෙතන දෙසද ක්‍රමයෙන් හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට හැක. ආශ්වාසය නාසයේ උඩ කෙළවරේ ස්පර්ශ වන ආකාරයත් උණුසුම්ව ප්‍රශ්වාස වාතය වේගයෙන් ඉහළට යන ආකාරයත් අද්දුටිමි. සමහර අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස ක්‍රමෙන් කෙටි වී සංසිඳීමකට පැමිණ යම් රික්තයක් ලෑංක එකක් තත්ත්වයට පත්වේ. නිදි නැති අවදි තත්ත්වයක් බවද පැහැදිලිය. ටික වේලාවක් මෙම තත්ත්වයේ සිට නැවතත් ආනාපානයට සිතෙයි. මේ තත්ත්වය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායස පතන අතර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අවධානයේ ප්‍රශ්න වලට මම කැමති රචනයේ මුල් කොටස් වල තියෙන අඩුපාඩුකම් ටික මතක් කරලා දෙන්න ඉදිරිපත් කළ තියෙන හොඳයි. නමුත් මේ අඩුපාඩුකම් පෙන්වන ස්වරූපයෙන් මගේ වම කියලා මෙනේ කරනකොට වම වැටුණයි කියලා තියෙනවා මිසක් මොනවද වැටුනේ කියලා ඉල නැහැ. අපි කියන්න හද මතු කරන හදන කාරණාව යටපත් කරලා මල්ලෙන් ගහලා ඉදිරියට යනවා. ඒ නිසා යම් කිචුර මම මේ වම තිබ්බා වම තියෙනවා කියලා මෙනේ කිරුවනම් අනිවාර්යයෙන්ම ලියන්න වාක්‍යයක් මට එහෙම තියෙනකොට මෙනේ කරවටකොට වැටුනේ මොකද? තද ගතියද, බර ගතියද, සීතලද, උණුසුමද, පිළුඹද, ඇඟිලිද? ඒක නැත්තම් ගාන සුළු කරන කියලා අතරමඟ නතර කරලා තිනු උත්තරේට ඊට දෙකක් ගහලා නැහැ. ඒක ලකුණු හම්බෙන්නේ නැහැ. තාම වැඩ කරගෙන යනවාද ඉවරද දන්නේ නැහැ නේ. උත්තරේ ලිවනම් ඊට දෙකක් ගහනවා අපේ පරණ අංක ගණිත ක්‍රමී. ඒක ලිවෙන්න ඕනේ. එහෙම නැත්තම් අංග දෙකක් තියෙනවා. අරමුණ කියලා තියෙනවා. අරමුණ මෙනෙහි කරුවයි කියලා තියෙනවා. වැටුණ දෙයි ලියලා නැහැ. එහෙනම් හරියට පතල හරලා තියෙන ඉල්ලම කොට අරන් තියෙනවා. මැනික් ටික කරගෙන නැහැ. ඉතින් වැඩක් නැහැ. ඒක ගත්තේ නැත්නම් ওই පතල කර්මන්තෙන් ඇති වැඩක් නැහැ. ඒක අහුලන්න ඕන. අනිත් එක රචනයේ අවසානයේට අවධානය යොමු කරනවා නම් ආනපන වගේ දෙයක් කරන්න. ඒක හොඳට කිවිල ගියාට පස්සේ වර එක අපි දැන් කතා කරුවා මූල කර්මස්ථානයේ පිට ගිහිලා තියෙන සතිය සහ මූල කර්මස්ථානයේ තියෙන සතිය කියලා දෙයක්. ඒකෙදී අපි මතු කරගන්න උත්සාහ කරලා සාකච්ඡාව හරහා මූල කර්මස්ථානයේ පිට ගියත් ඉන්න බව දන්නවනම් ඒ සතිය හරිම සෙල්ලක්කාරයි මූල කර්මස්ථානයේ ඉන්න සතියට වඩා. දැන් මෙතන තියෙනවා මූල කර්මස්ථානයේ ඉන්නකොට මූල කර්මස්ථානයේ තියෙන බව සතිය තියෙනවා. දියුණු වෙනකොට මූල කර්මස්ථානයේ නැතිව පවතින සතියක් ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඇති දේෙන් අල්ලගෙන සතිය ඒක ගෙවෙන කම්ම ගියාට පස්සේ නැති දෙයට නැස්චාර්තය කියලා කියන මේකට අපි ශූන්‍යතාවයට හිත යනවා. ඉතින් ඔය තමයි විද්‍යාඥයන්ට සිද්ධ වුනේ හැම අපි ඔය ආවර්තිතාවග්වේ තියෙන හැම මූල අංශුවක්ම හොයනකොට ඒගොල්ලන්ට තේරෙනවා ඇන්ටි මැටර් කියලා එකක් මේ හැම දෙයකටම හේවණල්ලක් කියලා එකක්. ඒක නැතුව මේ මැටර් එකට ඉන්න බෑ. දැන් බුදු දඥානදිත් අපිට පෙන්නනවා කුස්ම අල්ලගෙන කරගෙන කරගෙන යන්න උස්ම භාවය ස්වභාවය දකින්නකොට ඒකේ අභාවය කියලා එකක් වෙනවා. උස්ම ගිවිලා ගියාට පස්සේ මොකුත් නැති බව උස්මේ අභාවය අභව ප්‍රඥප්ති කියලා තියෙනවා. ඕක පේනවා. ඕක හරීම ගැඹීරයි. හරීම ආධ්‍යාත්මික හරීම දාර්ශනිකයි. ඉතින් මෙතෙන්ට යන්න පුතුම එකලසක් තියෙන්න ඕන. හරියට කඹේ ඇවිදිනා වගේ. නමුත් අපේ හිත කද්දාකවත් මේක පිළිගන්න කැමති නැහැ. අපේ හිත කියනවා ආනපනේ සතිය තියෙනම් අරමුණක් තිබිය යුතුයි කියලා. නෑ අරමුණ නැතිකම සතියට අරමුණ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාවචරය ඇති දෙයට සාපේක්ෂව නැති බව අත්දකින්න යනවා. ඊට පස්සේ මේ නැති බව දිනුවොත් ඉබේම ආනපන ආය ඇති වෙනවා. ඊට පස්සේ ආය මේක නැති වෙනවා. ආය ඇති වෙනවා. ආය නැති වෙනවා.
අන්න ඒ වගේ තත්ත්වෙට ගියාට පස්සේ මේක භාවනාවක්ද මේ සතිය දියුණුවක්ද සමාධිය කැඩීමක්ද සතිය කැඩීමක්ද කියලා දන්නේ නැති ශේෂ්ත්‍රයකට යෝගාවචර යන්නේ. නමුත් ඒක බොහොම ගැඹුරු තැනක්. ඒක වටිනා තැනක්. ඒක යෝගාවචරයේ දක්ෂකම. ඉතින් මේක දැනගෙන ගියොත් යෝගාවචරය ආස්තික ප්‍රත්‍යක්ෂිය දිගේ යනකොට නාස්තික ප්‍රත්‍යක්ෂිය මතුවෙනවා. කලබල වෙන්න එපා. දැන් හරියට පොළොව දිගේ ගිය ආශයන්තරා දැන් වාතයට ඉස්සිලා පොළවේ නෙවෙයි සමතුලිතතාවය ගන්නෙ තරලෙක. මේක හිතා ගන්න බැරි වුණා දැන් අවුරුදු 200කට ඉස්සලා හිතන්න තිබුණ දෙයක් නෙවෙයි. දැන් අපි දන්නවා කිලෝ ලක්ෂයක බර පොළොව දිගේ ගිහිල්ලා තරලෙකට ගන්නවා. මුකුත් වෙන්නේ නැහැ. බෝ අවගෙනා යාබෝන්නයි. ඒ වගේ හුස්ම දිගේ ගිය හිත සතිය හුස්ම නැතුව සතිය තියෙනවා. මුකුත් නැහැ. එක ආය සතිය එනවා. අනේ ආය හුස්ම ටිකක් එනවා ආය නැති වෙනවා. අන්න ඔතනදී ඒ යෝගාවචරයේ හරියට අර ප්‍රේණි කුසන් ඉස්සල්ලා කැප්ටන් කතා කරලා කියනවනේ ඔක්කොටම උස්සන්නයි හදාන්නේ එමේ ඇවිදින්න බෑ පරිතද කරගන්න කැබින් එකත් කියලා ක්‍රූ එකත් තම තමන්ගේ ආසන ගන්නේ කියලා. එතෙන්දී හරි ශීරුවෙන් සහයෝගය දෙන්න ඕන කැප්ටන්ට. නැත්තම් ආසන්තර ගන්න බෑ. භයානකම තැන් දෙක තමයි උස්සන කොටයි පාත් කරන කොටයි ඔක්කොම පරිතද කරගන්න. ඒ වෙලාවේදී යෝගාවචරයේ භාවනාවේදී පරිතද කරගන්න. ඒකල හොඳට ඒකට යන්න වෙන්න ආය බාණ්ඩාරින්න ආය උස්සන්නින්න ආය බාණ්ඩාරින්න ආනපනට එන්නරින්න නැති වෙන්නයි. එන්නරින්න නැති වෙන. මේක බලනකොට තේනවා 100%ක්ම කාගෙදෝනි ආය පත්‍රයකට වැඩ යන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම යන්නේ. මට ඕනේ කොට හිස්තැන්න ඵලයන් කිව්වට යන්නේ නැහැ. මට ඕනලට ආනපනි මතුයන් කිව්වට නැහැ. ඒකෝට පේනවා මේක මේ කොහොමද කියන්නේ? ඉන්දුගම මේ ටික කැටි ගහනවා ආයෙදී වෙනවා. ආයෙ කැටි ගහනවා ආයෙදී වෙනවා. මේක තියා කොච්චර වෙලා බලන්න පුළුවන්ද? ඒ තරමටම යෝගාචර අනාත්මික කියන්නේ මොකද කියලා තේනවා. Tamanta ආණ්ඩුමට්ටු කරන්න බෑ. න්‍යායපත්‍රය මගේ නෙවෙයි. ඉන්දුගම හිස්සලා යනවා. ආයෙ ආනපානෙ පේනවා. ආයෙ හිස්සලා යනවා. ආයෙ ආනපානෙ පේනවා. ඒක හරියට පණ අදින්න ලෙඩෙක් වගේ. පොඩ්ඩක් පණේනවා. ආයෙ මැරෙනවා. ආයෙ පණේනවා. ආයෙ මැරෙනවා. මේක භයානක තනක් ජීවිතයක්. යෝග ජීවිතේ හිතන්නේවත් නැහැ යෝගාවචර. නමුත් මේක මැරෙන්න ඉස්සෙල්ලා අද්දකපේ කාට ආයේ මරණයක් එන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මැරෙන්න ඉස්සෙල්ලා මේක හුස්ම තියෙනවා ආය නැති වෙනවා. ආය තියෙනවා ආය නැති වෙනවා මේක හොඳට හුරු කරපු එකනට මේ මරණය අද්දකින්න යා. ඉතින් ඒ මරණයට තියෙන උඹස් බය නැහැ. මේක දකින්න මිනිහා මායයට පේන්නේ නැතු වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. ශුන්‍යතු ලෝකං අවික්කස්සු මච්චු රාජාන පස්සති මේ හිස් බව දැකලා කලබල වෙන්නේ නැති මිනිස්සයව මායයට අහු වෙන්නේ නැහැ කෙලෙස් වලට අහු වෙන්නේ නැහැ මායයට යාට සැලසුමක් හදන්න බෑ එයා මායයේ දර්ශනෙන් අයින් වෙනවා ඉතින් බුදුරජාණන් අපිට පෙන්ලා දෙනවා ඔක මැරෙන්න ඉස්සලා කරන්න පුළුවන් වෛද්‍ය බුදුහාමරින් ඉස්සලා කරන්න පුළුවන් දක්ෂයාට කරලා පුරුදු කරලා මේක නිතර දකින්න අත්දකින්න දෙයක් බවට පත් කරගත්තා නම් ඉතින් අපිත් එක්ක ඉන්න කඩියත් වෙලාවක ඔක්කොම නැතිලා යනවා ආයෙ වෙන ස්වරූපෙකින් ආයෙමත් වෙනවා ඉතින් මේ ඉන්නකම් අල්ලබ දාන අක්ක නංගී අයියා මල්ලී කියන අඬනවට වැඩිය ඌ ආයෙ නැති වෙනවා ආයෙ ඇති වෙනවා චක්‍රේ නැති වෙන්නේ ජෝග තියා බල්ලා ඉසాత වෙනකන් අඬනවනේ ඌට පුත්තජනේ කියන මොකද අඬන්න දෙයක් නැහැ ඉතින් ඔය එකතු වෙනවා ආයෙ මැරෙනවා ආයෙ යනවා ඉතින් ඔය හැඳ හැලිය කැඳ තියෙනවා ඕක දන්න මිනට ආර්යයන් වහන්සේ කියලා කියන තු මෙතන හොඳ අවස්ථාවක් වෙනවා මගේ හිත පුත්තජනද ආර්ය තත්ත්වයට යන්න කැමතිද කියලා. ඒ නිසා පොදුවේ කියන්න තියෙන්නේ මේකට ලෑස්තිලා යන්න. එක එක කොඩි භාෂාවෙන් කියන්නේ සිංහල භාෂාවෙන් කියන්නේ ඕක තමයි අපි පුරුදු කරන්න ඕනේ මේ අපි ළඟ තියෙන මේ හැමදේම නැති වෙනවා. නැතුණට වෙන ස්වරූපයක කොහේ මත වෙනවා. ඉතින් ඕකට ඉසాత වෙනසක් අඬන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කවුරුත් අපිත් කනන්නේ නැහැ. ඇඬුවේ කියලා හම්බෙන්නේ නැහැ නිසා ඕක තියා බලලා පපු වතුට්ටියක් ගන්න ඉවසපම් පපු කියලා ඉන්නේ කයිද වෙන මොනෝ. ඕක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මන් දන්නේ නැහැ මේගොල්ලෝ මේ වගේ දෙයක් කැමති වෙයිද කියලා. වෙන මොන හරි ගිනියන්නේ හිතාගෙන දා වෙරිට්ටිට කියලා. ඔච්චර තමයි දෙන්න තන් තියෙන්නේ. ඉතින් නිසා මේ ලියුපෙ කරන්න කියන දේ මේකට ලෑස්තිලා යන්න. ඒකට කුසලතාවය තියෙනවා, භව්‍යතාවය තියෙනවා, ප්‍රතිපදාවය තියෙනවා, කෙලෙසලු තත්ත්වෙද තියෙනවා. මේකට ලෑස්තිලා ගිහිල්ලා හිතන්න මේක සක්මණේජි දැකපු දවසක් ආවොත් දැන් මේ ඇත්ත එක වහන පරියන්කේ ඉන්නකොටනේ ඒක හිතන්න පුළුවන් මේක ගුඩ දෙයක්, গুপ্ত දෙයක් පරියන්කේ නෙවෙයි සක්මණේජි සිද්ධ වෙන. ඊට පස්සේ ටෙලිවිෂන් එක බලන ඉඳන් ටෙලිවිෂන් ස්ක්‍රීන් එකෙත් පේන.
කානිවල් එකට ගිහිල්ලා මේ සෙනග තියා බලනකොට මේ කොච්චර නැටුන් නැටුවත් කොමන නැටුම් කෙලි කවට තින අදා කොහොමව නැති වෙලා ගිහිල්ලා ආයේ වෙන ස්වරූපයෙන් මත වෙනවා කියලා ඉදිනදා ජීවිතේත් පේන්න පටන් ගන්න. ඒකට කවුරුත් එක්කවත් වැඩි සෙනෙහසක් කවුරුත් එක්කවත් වැඩි බැඳීමක් නැහැ. අප්‍රාණික සප්‍රාණික කොයි දේටත් ඔච්චරයි තියෙන්නේ. ආනපානේ හොවනම් අනික සියල්ලම හොමයි. ඒ කිය ඉච්ඡර ධර්ම කට කියන්න යන්න ඕනේ නැහැ. අද පළවෙනි දවසනේ එකයි කියන්න තියෙන්නේ මේක හරි කියලා මේකට ලෑස්තිලා යන්න. ඒකට කියන්නේ බාලදක්ෂ ව්‍යාපාර ඉස්ලාම් තියෙන සූදානම් ශරීරය කියලා එකක් තියෙන බී ප්‍රිපෙයාඩ් කියලා එකක්. ඒක තමයි අපි ලොකු සංසිඳනකම් කිව්වේ මේකට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ අපිට තේරෙනවා මේ බුදුහාමුදුරු දකින්න කියන එක ධර්මයේ දකින්න කියන එක ඔච්චර ඈත යන්න එකක් නෙවෙයි. මේ ක්‍රියාකාරීත්වයක් දැකලා ඒකට සූදානම් වෙලා ගියාම අපේ හිත පුදුම මේරිල් එකට වරනවා. ලොකු පරිණාමයකට යනවා. ලොකු කෙලෙස් අඩු තත්යකට යනවා. ගරු ස්වාමින් වහන්සේ මම පරයන්කේ ඉඳගෙන මුලින්ම මම දැන් මෙතන කියා මෙනෙහි කරමින් ඉඳගෙන ඉන්නේ ඉරියව දිහා විනාඩියකට ආසන්න විනාඩියකට වඩා අඩු වෙන්න බලා සිටිමි. එවිට මගේ හුස්ම වැටහුණි. එෙහිදී මම ආශ්වාසය ලෙසත් ප්‍රශ්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. එවිට ආශ්වාසය මට වැටහුණේ නාසිකා අග්‍රයේ යම්කිසි දෙයක් වැඩිගෙන ඉහළට යන්නාසේය. ප්‍රශ්වාසයේ මට වැටහුණේ යම්කිසි දෙයක් වැඩිගෙන පහළට එන්නක් මෙනි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වාර 3-4ක් සිහියෙන් යුතුව කළෙමි. ඉන්පසුව ටික වේලාවක් විනාඩි 5ක් පමණ සිහියෙන් තොරව සිතවිලි වලට සිත පිටගොස් තිබිනි. ඉන්පසු නැවත ආනාපානයට සිත ආවේය. නැවත සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස වාර 3-4ක් කරන විට නැවත සිතවිලි වලට සිත දියගොස් තිබිනි. මේ ආකාරයට විනාඩි 30ක් පමණ ගිය පසු මුලින් දැනුණාට වඩා ඉතාමත් පැහැදිලිව ආශ්වාස ප්‍රශ්වාස දැකීමට හැකියාවක් ලැබිනි. සිත පිට ගිය සිතවිල්ල මොන ආකාරයේ එකක්ද යන්න වග ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට උනි. මේ ආකාරයට විනාඩි 6-7ක් පමණ තිබිනි. ඉන්පසු නැවත මුලාකාරයටම හුස්ම වාර 3-4ක් සරයක් සිතවිලි වලට සිත දිව යන බව දැකගත හැකිය. නමුත් පිට ගිය සිතවිල්ල මුල සිට අග දක්වා මතකයේ නැත. සිත පිට ගිය බව දැනගත් මොහොතේ සිතේ තිබුණු සිතවිල්ල පමණක් මතකයේ තිබේ. මේ ආකාරයට විනාඩි 50ක් 55ක් වාගේ කාලයක් භාවනාව මම පුරුදු කළෙමි. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වේ වාක්‍යය ප්‍රාර්ථනා කරමි. මේදර රචනයේ මුලින්ම නැතුණාට යම් තැනකට යනකොට මම ආස්වාසයේ මිනේ කරා. මට ආස්වාසයේ සීතලට යමක් වැදීමෙන් ඇතුල් වෙනවා වගේ තේරෙනවා. ප්‍රස්වාසයේ මිනේ කරා. ප්‍රස්වාසයේ මට වැදීමෙන් එළියට කියනවා කියන කාර් ලස්සන්ට කමඨාන් සුද්ධ කිරීම වාර්තාවට හොඳ ආදර්ශයක් විදිහට ඒක ලියලා තියෙනවා. ඒක අපි යගේ කරන්න ඕනේ. ඒක අනික් කට්ටියත් ඒක පුළුවන් තරම් අනුගමනය කරන්න. අනිත් එක මේක අල්ලගත්තට පස්සේ රහත් වෙනකන් ওই ක්‍රමය අමතක කරන්න එපා. ඔක අත්දැකීමෙන්ම බරද්දලාම ඉගෙන ගන්න ඕනේ ක්‍රමය. ඉතින් ගියාට පස්සේ චෝදනාවක් තියෙනවා. හිතවිලි දෙක තුනකට පස්සේ සමා වෙන්නේ. ආනපන රැලි දෙක තුනකට පස්සේ හිතවිලි එනවායි කියනවා. ඉතින් මේකට වෙන විකල්පයක් වෙන්නත් තියෙනවා. හිතවිලි ආශ්වාස දෙක තුනකට පස්සේ ආශ්වාසයේ නැතිවීම සිදු වෙනවා නම් ඒ ගාවට ඊට සියුම් තියෙන හිතවිලි පේන්න ඉඩ තියෙන වෙලාවකුත් තියෙනවා. ඒක නිසා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ විපරිණාමයේ දක්නා සුදුව ආශ්වාස රැලි දෙක තුන දකින්නකොට ඒක ඉබේට මේක නැති වෙලා යනවා. නැතිලා ගියාම ඒ ගාවට තියෙන සද්දය ඇහෙනවා. ඒ ගාවට තියෙන වේදනාව දැනෙනවා. ඒ ගාවට තියෙන හිතවිලි දැනෙනවා. ඉතින් එතකොට අපි හිතනවා මේ ආනාපානයට කරන හිතවිල්ලක් ඇවිල්ලා කියලා. වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ආනාපානේ සංසිඳුණාට පස්සේ ඒ සංසිඳන බව බැලුවේ නැත්තම් ඊගාට යහපැත්තේ තියෙන එක පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා හොඳට බලන්න මේ හිතපිලි වලට ඉඩ දීලා ආනපනේ ගවන් වීමක්ද සිද්ධ වෙන්නේ නැත්නම් හිතවිලි වල ආනපනේ වහයලාගෙන උඩින් එන එකක්ද කියලා බැලුවොත් එකම දේ වෙන්නේ නැහැ. සමහරට බලානින්දදී මේ හුස්ම රටල දෙක බලනකොට තුන බලනකොට ඒක හේම ගෙවිලා. ඒවිල ගියාට පස්සේ හිතවිල්ලක් හරි සද්දයක් හරි වේදනාවක් හරි එනවා.
අපි ඊට පස්සේ ආයශ්‍රයක් අර අනබන ආයුගරෝසු වෙලා ඇවිල්ලා ආර්චින හිටවිලි යට කරගෙන යනවා. මේක දිහා බලන ඉන්නකොට පේන්න පටන් ගන්නවා මේ කිසි දෙයකට සතිය කඩන්න බෑ. ආනපන තිබුණා සතිය කැඩෙන්නේ නැහැ. හිටවිලි තිබුණා සතිය කැඩෙන්නේ නැහැ. මෙන්න මේ සතිය ගැල්වනයිස් කරන්න, රීන්ෆෝස් කරන්න, එහෙම නැත්නම් මේක බලකවන්න පුළුවන්. මේකට ලෑස්තිලා බලන්න එතෙන්ද ගියාට පස්සේ මමයත් ඕනේ නැහැ. හිටවිල්ලක් ආව සතිය කැඩෙන්නේ නැහැ. ආනපානයව සතිය කැඩෙන්නේ නැහැ. සතිය අර බයිසිකල් එක පදිට පුරුදු වෙච්ච මිනිස්සයා කොහොම හරි කකුල් දෙක බිම තියන්නේ නැතුව යන්න පටන් ගත්තාට පස්සේ බයිසිකල් එක මෙහෙට නැමුනොත් ඒකම නැගිටලා අනිත් පැත්තට බයිසිකල් එකම සමබර කරලා දෙන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ දැන් කකුල් දෙක බිම තියන්න ඕනේ මෙහෙට නැමුනොත් බයිසිකල් එකම නැගිටලා තියෙනවා. ආන්නේ වගේ පදමක් අහු වෙන පටන් අර ගන්නවා සතිය දැන් දෙපයින් නැගිටින්න ලෑස්ති. ඒ නැත්තම් ආශාන්තරව දැන් පොළවේ උස්සන්න ලෑස්ති. එතකොට දෙතරනවා සහලවනවා. ඒකට විශ්වාසවන්තව බලන්න ගියොත් වැටෙන්න ඉඩ තියෙනවා. සතිය අරමුණු මාරු කරාට සතිය කපයි තියන්නේ අරමුණ නොපෙනී ගියාට සතිය වැටෙන්නේ නැහැ. සතිය එක දිගට තියෙනවා. සැකකරන එක නෑ වැටුණයි කියලා කියනවා. සතිය කැඩුණයි කියලා කියනවා. නිසකව බලන එකට පේනවා. අරමුණ තිබුණත් මූල කර්මත්තානේ වුණත් ද්විතීයි අරමුණක් වුණත් වෙන එකක් වුණත් දැන් දිගට සතිය තියෙනවා කියලා බැලුවොත් තමන්ට තේරෙයි මේ මමයා ඉඳලා සතියේට උදව් ආධාර කරන්න ඕනේ නැහැ විතක්ක ਵਿਚාර කරන්න ඕනේ නැහැ සතියේ සතිය විසින්ම ගෙන යන්න හදනකොට මම පාවිච්චි කරන වචනේ තමයි මැෂින් එක ඕටෝ පයිලට්ින් දාන්න ඕනේ. අපි ප්ලේන් එකක් පුළුවන් පයිලට්ට කැප්ටන්ට පුළුවන් මැෂින් එකට බාර දීලා දුවන්න හරි. හැබැයි දුවන්නේ පොළවෙන් මීටර් 100ක් කිස්සුවාට පස්සේ. මීටර් 100ක උස්සනකම් පයිලට් අතේ වැඩේ තියෙන්නේ. තාක්ෂණිකව මීටර් 100 උස්සනකම් ඕටෝ පයිලට්ින් දාන්න තහනම්. දාන්න පුළුවන්. දාන්නේ නැහැ. ඒක ඒක ඉටිකට් එකක්. උඩට ගියාට පස්සේ ඕන්න මැෂින් එකට දාතයි. ඉතින් අර කෝපයිලට් කැමති නැහැ ඒකට. පයිලට් කැමති. පයිලට් කියලා කියන්නේ ගෝ ෆ්ලයි කරලා පුරුදු මනුස්සය කියා ඒක ඕටෝ පයිලට්ෙන් දාලා කෝපයිලට් බාර දෙනවා බලාගෙන ඉඳී කියලා. නැත්තම් අතට ගන්න පුළුවන්. ඉතින් එතනදී භාවනාවේදී තමන්ට පුළුවන් සතියට සතිය වැඩි ටික කරගෙන යන්න දීලා. එයා වරක ආනපන ඉන්නව, වරක හිතවිලිවල ඉන්නව, වරක ආනපන නැති බව දන්නව, වරක හිතවිලිෙන් එන බව දන්නව, මම කරනවායි කියලා වෙලාවක හිතනවා, මට කෙරෙනවායි කියලා වෙලාවක හිතනවා. අන්න ওই ටික දිහා බලන හිටියොත් ওই තමන් ළඟ වාඩිලා ඉන්න මිනිහාගේ හිතත් ඔච්චරම තමයි. මේ භාවනා කරන මට විතරක් හම්බෙච්ච තෑග්ගක් නෙවෙයි මේ. ඉස්සරහින් මිනිහත් ඔච්චරයි. මම මෙතෙක් කල හිටියෙත් ඔච්චරයි. ඉසරට යන්නේ තොච්චරයි බුදුහාමුදුරුවෝ තොච්චරයි දේවදත්තත් තොච්චරයි සාලියසෝකමාලත් තොච්චරයි ඔය හිතේ කිසි වෙනසක් නැහැ. එනිසා ඔතෙන් ගිහිල්ලා හොඳට ඒක පදම් කරන්න කියලා වශී කරන්න කියනවා. වශී කරනකොට තේනවා මේ අහක යන දෙයක් අල්ලගෙන කොච්චර කල් අපි හිත මෙතෙක් දුක් කරදර ගත්තද. මේක මම කරපු දෙයක්. එහෙනම් මගේ නොසලපත්කම මගේ බයලජනතිකමක් එහෙනම් මගේ ශික්ෂාවක් නැතිකමක් කියලා මොළදී නම් ඒක එහෙම තමයි. බයලජනතිකම ශික්ෂණනතිකම උතෙන් ආවට පස්සේ අතහැරලා බලන්න. උන්ද ආත්ම විශ්වාසය තියෙන කෙනාට අතහැරලා බලන්න පුළුවන්. අනපන එනවා, හිතවිලි වෙනවා, ඒ දෙන මාරු කරනවා. අනපන තියනවායි කියනවා, නැහැයි කියනවා. මොනවා තිබුණත් සත්‍ය අරසාව තියෙනවා. සත්‍ය ආලෝකය අර තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක සක්මනේදී හිතාමතා සක්මන් කරනකොට දැන් මේ ඉබේ කරන වැඩක් නේ. සක්මන් කරනකොට බලන්න කතෙක් දුරට කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න බස් එකට හයියෙන් දුවනකොට නැත්නම් කෝච්චියට යනකොට සක්මණ තමයි මේ ක්‍රියාවක් කරන්න හේතුවක් ඇතුව. එතකොටත් මේක කරනවත් පුළුවන් නේ. ඉතින් යා කෝපප්පි ගන්න කෝදනකොට දත් පන්තිනකොට වැසිකිලි කැසිකිලි කරනකොට බලනකොට අර මේක හුරු කරගත්ත එකනට පේනවා භාවනා මධ්‍යස්ථානයේ නොවුනට සිල් නොඳගෙන සිල් රැති අඳගෙන නොහිටියට බාපණයක් නොදාන හිටියට සිල් සමාදන් නොවුනට වැසිකිලි වාඩි වෙලා ඉන්නකොටත් ඕක තමයි හිතේ. ඒ හුරුව ගෙනියන්න ඕනේ ඊට පස්සේ ජීවිතේ හැම සංසිද්ධියටම. ඉතින් මට හරි ආසාවක් තියෙනවා කවුරුත් එක්ක ගහගන්න ගම ඕකේ නෝද කියලා බලන්න දැන්. බැනගෙන නම් බල්ලා තියෙනවා ටිකක් පළවම් මට දැන්. කටරි බයින ගම බලාගෙන ඉන්නවා මට දැන් මම මේ වැඩේ වෙනවද මම බනිනවද නැත්නම් බැනිනවද කියලා. ඉතින් බැනිනවා ඉතින් මට මොකෝ. ජීමිස්සු මට දොස් කියනවා. මගේ මට කරන්න දෙන්නේ ඔතෙන් උඹ කරපු වැඩේ නේද ඔය බැනුන් ඇහුවා මට කරන්න දෙන්නේ මගෙන් බැනිලා තියෙනවා. ඒ මම දන්නවා. මම කරපු වැරද්ද ප්‍රමාණය දන්නවා.
කියලා ඕනම මේ ලෝක ජීවිතය කරන වැඩ සතියට අර කරන්න පුළුවන්. ඒකේ ආරම්භක දොරටු තමයි ඔය. ඒ නිසා මම මේ අදහස් ප්‍රකාශ කිරීමක් කරන්න. හැබැයි මේක උරගාල බල්ල කරන්නයි කියලා මං ඉල්ලයි. ලෑස්තිලා ගිල කරලා බලන්න සතියට සතියේ සම්බර භාවයේ දීලා යන්නදී. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. පරයන්කේ පහසුවෙන් ඉඳ බලමුව කය ගැන විමසමින් සිටින විට කය නිසල්මන් වෙයි. කිසිම වේදනාවක් නොදෙනේ. ආනාපාන සතියේ සුලං රැල්ල ගැන බලා සිටින විට නාසයේ අග ගැටෙන බව තේරේ. විටක හෙමින් විටක වේගවත් වෙයි. විටක හුස්ම රැල්ල නොදෙනියයි. නැවත දැනේ. මෙසේ සිටින විට ආශ්වාසය දැනේ ප්‍රශ්වාසය නොදෙනේ. හිත වරින් වර විසිරේ. විනාඩි 10ක් විතර ගිය පසු නැවත දැනේ. කයේ වේදනාවක් නම් නොදෙනේ. සමහර දවස්වල පය දෙකක් එකහමාරක් එකම ඉරියව්වකින් සිටිය හැකිය. මෙසේ සිටින විට පිටෙන් තල්ලුවක් වගේ දැනේ. සීතලක් වගේද දැනේ. එසේම සීතල දේරයක් වැగిරිනවා වාගේ දැනේ. මොහොනට අමුතු ප්‍රසන්න බවක් දැනෙනවා. ඉහළට ඇදෙනවා වාගේ දැනෙනවා. ඒ කියන්නේ කය උඩ යනවා වගේ නෙමෙයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක අමුතු සතුටක් කයට දැනෙනවා. සක්මන් භාවනාව ගැන කියනවා නම් පැය භාගයක් සමහර වෙලාවලට පැය කාලක් විතර සක්මන් කරනවා. තබනවා, ඔසවනවා, යවනවා සිහි කරමි. සක්මන් කරන්නේ මෙසේ ගමන් කරනකොට ඇතිවන බාධා නම් පිට ශබ්දවලට, ඒ කියන්නේ කුරුල්ලන්ගේ ශබ්දවලට හිත විසිරෙනවා. නැවත සිහිය පවත්වනවා. සමහර වෙලාවල විසිනවා, වැටෙනවා වගේ දැනෙනවා. යටිපතුල් ගොරෝසු දැනෙනවා. විටක සීතලයක් දැනෙනවා. විටක වේදනාවක් දැනෙනවා. නැවත නැති වී යනවා. තෙරුවන් සරණයි. මට පේන විදිහට මේ කියන කෙනා පරියන්කයට කැමති, ධක්මනට ඉච්චර වෙලා ගන්න නැති කෙනෙක්. නමුත් මං කියනවා සමසමවත් දාන්නයි කියලා. ධක්මන හා සමාන වෙලාව පරියන්කට දාන්න. නැත්නම් දල වශයෙන් මතක තියාගන්න ධක්මන පැයක විතර කාලය අඩු කරන්න එපා කරන්න. එතකොට අර අවශ්‍ය ශක්තිය, අවශ්‍ය කාර්යක්ෂම භාවය එනවා. මේකේ සඳහන් කරලා තියෙනවා වරික ආනපනේ දැනිනෝ, වරික නොදැනිනෝ, වරික පිට අරමුණු දැනිනෝයි කියලා. අන්නේ තුනම දැනෙනකොට මේ ආනපානි දැනෙන වෙලාව, මේ ආනපානි නොදැනෙන වෙලාව, මේ ආනපානි පරිබාහිරෝ මේ හිතවිලි දැනෙන වෙලාව කියලා මේ තුනටම, මේ අවස්ථා තුනේම සමහිත එනකොට තමයි රහත් වෙනවයි කියලා කියන්නේ. ආනපානි දැනනොත්, ආනපානි නොදැනුනත්, පින අරමුණ දැනුනත් සැලෙන්නේ නැති මනසක් හදා ගන්නවා. ඒක ඉස්සලා බොහොම අමාරුයි. මේ ශේෂ්ත්‍රයේ ගීලියක සම්බර භාවය අරගෙන තීරුම් අරගන්න ඕනේ. අත්දකලම මේ තුනේදිම තියෙන සතිය එක්ක සමබරයි. එහෙම නැත්නම් ඇත්තටම ආනපන නොදැන්න වෙලා තියෙන සතිය බොහොම ශක්තිමත් සතියක්. පිටාරමුණක ඉන්න බව දැනගන්න සතිය බොහොම ශක්තිමත් සතියක්. ඒක අවතක්සේරු කරන්න එපා. මේ තුනටම සමහිත දාගෙන ඔබට ඕනනම් ආනපානේ බලපං, ඕනනම් නොබලා හිටපං, ඕනනම් හිතවිලි බලපං, ඔක්කොටම සමහිත තියානින්න පුළුවන් නම් ඒ හිත කාටවත් කුප්පන්න බෑ. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා රවට්ටන්න බෑ. ආනපන චිනකෝ හොඳයි. ආනපන්නේ ආයෙත් හොඳයි. දැන් හිතවිලි ආයෙත් හොඳයි. හොඳයි. ඉවරයි. ප්‍රශ්නේ නැහැ. දැන් ආනපන චිනකෝට හොඳයි නැත්තම් දික්කසාර නඩු දානවා. ඔන්න ඉතින් නඩු. ආනපනට හිතවිල්ලක් ආවයි කියලා ඔන්න මේ ත්‍රස්තවාදී නඩු දානවා. ඉතින් නන් මේ හිතට ඕනේ නම් ඕන දෙයක් කර දෙයක ඔතෙන් යනකම් හදන්න. ඔය හදලා මට්ටම් කරලා දාලා බලන්න. වරක ආනපාන බලන්න. වරක පේන්නේ. වරක හිතවිලි පේනවා. වරක හිත වේදනාවක් නැහැ කියලා කියනවා. ඉතින් ඔක්කොම හිතක නැතුව මේ ගස්කල වල ඉන්නේ. මම මේකේ තී දෙයක් එක්කල්ලාන ගහින්නේ නැතුව නොසලින ගතියට යන්න නම් ඔය ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඇරලා අනුන්ගේ එකක් වගේ බලාන ඉන්න පුරුදු කරන්න ඕන. පුරුදු කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න ඔය අශ්ලෝක ධර්මයේ කම්පන් නොවිනො නැත්තම් සත් උපේක්ෂාව එතන තාදී මනස නොසැලෙන මනස කියලා කිව්වේ. ඒ කියන්නේ නෝන්ජල්කමක් විදිහට තමයි සමාජයේ සලකන්නේ. ඒක නිකන් මේ ලෙඩ මනසක් එතන බයාදු මනසක් කියලා තමයි සමාජය සලකන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක ආර්ය මනස නොසැලෙන මනස. ඔ කොයි බහුරූපෝලම් පාලකයා කාටවත් පක්ෂයක් ගන්න යන්න එපා.
එක නාඩගමකින් එක හීනකින් එළි වෙන්නේ නැහැ. ඔය යන්න හරි. ඊට පස්සේ තමයි තේරෙනවා මේක සැලෙන්ඩ ගත්තොත් අපරාධ පෙට්‍රල් පුච්චනවා. නොහැලී ඉන්න පුළුවන්. ඒක තමයි අපි මේ ඊළුවට බහා දබලා ඇවිල්ලා කරලා බලන්නේ. දැන් මේ පෙන්නන්න හදනවා. ඒක පෙන්නකොට තමයි දක්වන ආකල්පෙ වෙන්න ඕනේ. නොසැලෙන මනස, උපේක්ෂක මනස, උඩ සංකා රූපේක කියලා සමහරලාට ඔය මාර්ග ඥාන වලට ඉස්සලා සුදුසුකම් සුදුසු සූදානම් කරන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ තාදී කියලා ගුණයක් උදන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ තථාගත කියන වචනේ ඇල තියෙන ඒ තාදී ගුණයට ගිය කෙනා මොනවා දුන්නත් මොනවා නොදුන්නත් නොසැලෙන මනසක් ඇති කර ගන්න. ඉතින් ඒ නිසා ඒකට සූදානම් වෙලා මේක ඒ නොසැලෙන මනසට අනුග්‍රහ කිරීම කියන එක විශේෂේෂ්ඨී නෑ ලංකාවේ මේ ලෝකේ ලෞකික ඥාන වල නෑ. ඒක බුදුහාමුදුරුවෝ ගාව විතරයි තියෙන්නේ. ඒ විශේෂයෙන්ම ලෞකික විශේෂයෙන්ම දක්ෂයාට උදාරණසේ දෙන අභියෝගය තමයි ලාභ වුණත් පාඩු වුණත් වේදනා වුණත් දුක් වේදනා වුණත් සැප වේදනා වුණත් යස සම්බුණත් ආය සම්බුණත් නොසලින මනස තියාගන්න. ඒක තමයි බුදුහාමරුන්ට කාටවත් කිට්ටු කරගන්න බැරි වෙච්ච ගුණය. ඒක අගය කිරීම තමයි අපි මේ අගය කිරීමට අවස්ථාවක් සපයා ගැනීම තමයි මේ භාවනාවෙන් කරන්නේ. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. මේ ප්‍රශ්නයේදී මම දැන් මෙතන කියා ඉඳගෙන කයට සිත පවත්වන විට සිතවිලි කීපයක් පැමිණ ගියා. කයට තේරුණු ආස්වාස ප්‍රස්වාසය හා පිම්බීම හැකිලීම අතරින් වඩා ප්‍රකට වූයේ පිම්බීම හැකිලීම. බඩ ප්‍රදේශයේ පිම්බීම හැකිලීම බඩ ප්‍රදේශයයි. ඒ කෙරෙහි අවධානය යොමු කෙරුවෙමි. එසේ සිටන විට විනාඩි 5ක් 10ක් යන විට සිතවිල්ලක් සමග එකතු වී නැවත පිම්බීම හැකිලීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටියෙමි. පරයන්කය ගැන එච්චරයි. සක්මනේදී මම දැන් මෙතන කියලා සක්මන පටන් අරන් සක්මන් කරන විට තබන වම් පාය වම හා දකුණ බව දැනගෙන සක්මන් කරගෙන යන විට සිතවිල්ලක් සැලසුම් සැදීමක් කර නැවත සක්මනට යොමු වේ. සක්මන පුරා ඇවිදීම කෙරෙහි කකුල් පතුල් කෙරෙහි යම් ආකාරයකට සතිය පවත්වා ගත හැක. ප්‍රශ්නේ බොහෝ පැහැදිලි නෑ ස්වාමීන් වහන්ස. මේ ආකාරයෙන් තමයි ඉදිරිපත් කරලා තින්නේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ දීර්ඝායුෂ පතමි. සමාවෙන්න පරයන්කේ තව පැත්තක් තියෙනවා. මේ ආකාරයේ මම ආයෙ නැවත කියන්නම්. නෑ ඔකියවනෝ ටික කියන්න. මේ ආකාරයේ පැය භාගයක් පමණ ගිය විට සිත අරමුණින් පිටගොස් සිතවිල්ලක් බැඳී තිබෙන බව වැටහිනි. විනාඩි ගණනක නින්දකින් පසුව නැවත කයෙහි පිම්බීම හැකිලීම කෙරෙහි අවධානය යොමු කෙරෙමි. මෙහිදී ශබ්ද ඇසුණත් ගානක් නැත. සිතවිල්ලක් ඇවිත් ගියත් කයට අවධානය යොමු කරගෙන පැයක් පමණ සිටිය හැක. පරයන්ක ගැන එච්චරයි. මේ තොරතුරු මේ தත්ත්වයේදී වැඩි වේලාවක් පවත්වන්න ගියාම තමයි හිත හොඳට සිද්ධ වෙන්නේ. හිත හොඳට වශී වෙන්නේ. එනිසා මොන්නේදී ආවත් ඒ වෙලාවේ කුලප්පුනොත් ඒක මහා මෙරක් වගේ වෙනවා. ගණන් ගන්න දෙයියොත් ගණන් ගන්න දෙන්නේ. කොයිදී ආවත් ඒක කුප්ප වෙන මනුෂයා කුලප් වෙන මනුෂයා කෙන්ද කන්දක් කර කර කෑ ගන්නවා. බුදු දානස කියනෝක යනකම් බලන්න තායසරයක් යනකම් ඊට ඒකත් යනකම් බලන්න මොකක් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ. එනිසා වැඩි වේලාවක් මේක වශී කරන්න පේනවා. අපි මේ කතන්දර ගොතන්නේ අපි මේ ගොජේ දාන්නේ සිද්ධිය බලන්නේ ඉඳ බැරි කුලප්පුව නිසායි කියලා. මේ සිද්ධිය නැවත නැවත බලන්න සිද්ධිය විසීම තල තුනකමකට දෙනවා. ඉතින් මෙහෙම කෙනෙකුට කරන්න තියෙන්නේ මේ වෙනි තත්වයක් කරද්දී දිගට මේ සිද්ධිය එයාම රංගනේ රංගනවා. වේදිකාට කොට වෙන්න එපා. Taman නිරීක්ෂකගේ මන්ට මේකන දිගට බලන ඉඳ අන්තිමට රිංග ගන්න මගේ කියා ගන්න වැදගත් කියලා මොනම දෙයක්වත් මේකේ නැහැ. ඔක්කොම විසිද්ධි වැටක් විතරයි. නිකන් උදේ ඉඳලා රෑ ඉඳලා හන්දෑවේ ඉඳලා උදේ වෙනකන් දැක්කොත් හීන තොගයක් වගේ නැගිටලා බලනකොට මොකක්වත් මතක නැහැ. හීන ඉන්නකොට නම් ඩාඩි දානවා රණ්ඩු කරනවා ඔක්කොම තියෙනවා. ගියාට පස්සේ වරයි. ඒක නිසා මේක දිගට බලانے ඉන්න ඉන්න හිතේ තලතුණකමක් එනවා. වශී කරනවා කියලා අපි භාතාවේ කියන්නේ භාවනාවේ. දැන් සිද්ධි කරනවා කියලා අතරමගෙන අතර කෙරුවොත් කියන කතාවක් තියෙනවා. දිගට බැලුවොත් එක කතාවකවත් වැදගත් දෙයක්වත් නැහැ. ඒක තව දෙයක මුලක් වෙනවා. ඒ නිසා මේක දිගට යන්න අරින්න වැඩි වේලාවක් මේ පදම් වෙන්න අරින්න හැතපෙන්න අරින්න
දිගට යන්න අරින්න. එතකොට තමයි තේරෙයි මේ අහක යන නයි රිද්දතේ දාගෙන කනවා කනවා කියන එක තමයි මෙතෙක්කල් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. එතකොට ඕය ගන්න දෙයක් නැහැ. ඊවසන්නා නිවන් දකී කියලා බුරුම් භාෂාවෙන් තනි වාක්‍යයක් කියනවා ඔබ. ස්වාමීන් වහන්සේ භාවනා ප්‍රායෝගික ප්‍රශ්න එච්චරයි. ඇත්තටම ධර්ම කාරණා පිළිබඳ ප්‍රශ්න අපිට වෙලාව ගිහිල්ලා තියෙන 11යි 10යි 11යි 5යි වෙලාව. ඒ නිසා අපි ඒවා තියාගන්න වෙලාවක් ලැබුණොත් පස්සෙ වෙලාවක් කරනවා. නැත්නම් දවසේ වැඩවල පස්සට යamak වෙනවා අපි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි ලිඛිත ප්‍රශ්න වල මේ භාවනාට දාලා ප්‍රශ්න ඉදිරිපත් කරලා තියුණා. ඕමාන් ආපු ගම මෙච්චර හොඳට කරයි කියලා මං හිතුවේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි කට්ටිය බේර ගන්න දෙසුන් දෙනෙක් ඉන්නවා. අනික කට්ටිය නිකම්ම විඳලා ලකුණු ලබා ගන්න. ඉතින් සමී මේ ගැම්ම ගෙනියන්නේ. තමන් භාවනා කරලා ලැබෙන අත්දැකීම අපි දානවා නම් මං වගේ මිනිසෙක් මෙතනක් විස්තර කෙරුවේ නැතත් අහගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා මේ කාරණා වටහා ගත්තට පස්සේ අපි නිකන් බයිසිකල් පදිනකොට රිත්ත පිටින් බයිසිකලේ පදිනවා නම් ඇදලා යන ගතියක් යනවා. බයිසිකල් පදින කට්ටිය ඔක්කොම එකට යන්නේ. එකට යනකොට අර වාත කුලියත් එක්කනේ යන්නේ ඇදලා යනවා කියතියක් තියෙනවා. සීරු පියාඹනකොට මෙහෙම පියාඹන දැකලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ වාත ධාරාවක් හදන. ඒතකොට දුර්ල එකයි ඉබේම ඇදලා යනවා. ඒකයි සාමික භාවනා අපිට ගැම්මක් එන්නේ. හොඳට භාවනා කරන එක නෑ කියනකොට ඒ වගේ උසාවියට ඉදිරිපත් කළ හොම්බට දෙයක් ඇනලා හරස් ප්‍රශ්න අහනකොට අනික් කට්ටියත් ඇදලා එනවා. ඉතින් මට හරියට බැන්න මුලදී වගේ පොදු කමටහන් සුද්ධ කිරීමට යනකොට මූලික මයිනවා මානවයිතිකාසිකම් පිළිබඳ නඩු දාන සයිස් එකට ආව මයිතෙක්. හැබැයි මේ පුද්ගලිකව කියන්න ඕන කියලා මොනම පුද්ගලිකත්වයක් අපිට නැහැ. භාවනා කරන්න ගියාම හෙලිකරන්න හෙලිකනකොට පුදුම මේ පොඩි දරුවන්ට ලැබෙන ආනිසංස හිතන්. මේවට ඉදිරියටලා ඊනකොට අපි පෞද්ගලිකත්වයක් නැහැ. වෙන දේ හරියට හෙලි කරපුවා වළනොට මානව මනසක් අපිට තියෙන්නේ. කාටවත් පොරොදිනක් වෙනවා. ඒක නිසා පළවෙනි දසීතුපත් කර ප්‍රශ්න ඉදපත් කරපයට මම ස්තුතිමන්ත වෙනවා. අපි මෙතනින් අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.